sidum namakin minisun atare nidahasin yugaya kasana suma patire magerata ayat avadi gunaha itva idiriyata yana magahaduna ಜನಾಧಿಪತಿ ಅಪೇಕ್ಷಕ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಮಹತಾಗೆ ಜಯ ತಹುರು ಕಿರಣ ತವಚ್ಚನ ರಲಿಯಾಗ್ ದೇವನತಿ ಪವತ್ತುನ ಜಾತಿ ನಿಧಹಸ್ ಪೆರಮುನೆ ಹಿಟಪು ಆಸನ ಸಂವಿಧಾಯಕ ದಯಾಲ್ ವೈದ್ಯಶೇಖರ ಜನತಾ ವಿಮುಕ್ತಿ ಪೆರಮುನೆ ದೇಹವಲ ಗಲ್ಕಿಸ್ ಮಹಾನಗರ ಸಭಾವಟ ತರಗಕಲ ಎಂಪಿ ಜೆಎಂ ವಿಜಯರತ್ನ ಆರ್ಜೆ ಯೋಗರಾಜಾಹ ಪ್ರಶಾಂತ್ ರಾಜಪಕ್ಷನ ಮಹತ್ತರುನ್ ಸಜಿತ್ ಪ್ರೇಮದಾಸ ಮಹತಾಟ ಸಹಾಯ ಫಲ ಕಿರೀಮಟ ಮೆಹಿದಿಯ ಕುಣ ಹತರ ದಿನಕ್ಕಿನ್ನ ಪೌಲಕಟ ಅದುಮ ಗಾಣೆ ಮಾಸಕಟ ಪನಸ್ತಹತ್ ಪನಸ್ ಪಂದಹತ್ ಅತರ ಮೊದಲಕ್ ತಿನ್ನಿಟ ದನ್ ದೆಹಿವಲ ನದಿವರನ ಕೊಟ್ಟಾಸೆ ಕೀ ದಿನಕ್ಕಿನ್ನದ ಪೌಲ್ ಮಟ್ಟಮಿನ್ ಮೇ ಆದಾಯಮ ಲಬನ ಮಮ್ಮ ವಿಶ್ವಾಸ ಕರನವ ವಿಶಾಲ ಪ್ರಮಾಣಯಕ್ ಇನ್ನವ ಏ ಮಾಸಕ ತಮಂಗೆ ಪೌಲೇ ಸಾಮಾಜಿಕ ಹತರ ದಿನ ನಡತ್ತು ಕರಗನ್ನಟ ಬೆರಿವ ಬಹುಮ ದುಃಖಿತ ಜೀವಿತ ಕತಕರನ ನಾಗರಿಕ ಪ್ರಜಾವಕ್ ಇನ್ನ ಮಿತ್ರವರುನಿ ನಾಗರಿಕ ದುಪ್ಪತ್ಕಮ ಪುರನ್ ಕರನ್ನಟ ಮಮ್ಮ ಕ್ರಮವೇದ ದೆಕಕ್ ಅನುಗಮನೆ ಕರನ පළවෙනි එක තමයි සමෘද්ධි වැඩසටහන පුළුල් කරලා ශක්තිමත් කරලා අපි ඉදිරියට කරගෙන යනවා. හැබැයි මම කැලැස්සේ නෑ. හැමදාම වේදිකාවල් වල ඉඳගෙන දුප්පත්කම ගැන කතා කරන්නේ. ඒ නිසා මේ දුප්පත්කමින් මිදෙන්නට සමෘද්ධි වැඩසටහනට අමතරව ජනසවිය වැඩසටහනත් අපි ආරම්භ කරනවා. ඒක ආරම්භ කරලා මේ දෙහිවල මැතිවරණ කොට්ටාසේ දුප්පත්කමින් තෙරපිලා සිටින හැම ජන පරපුරකටම දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීලා කෙටි කාලයක් තුළ මේ සීලුම දෙනා දුප්පත්කමින් අපි ගොඩ ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා පෝගොඩ පැවති ජනරැල්ලියටද සජිත් ප්‍රේමදාස මහතා එක්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ දෙවුරුම් ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙහිදී පහර දුන්නා. ඒ මහතාගේ ජනාධිපති දුර කාලයේදී වසර දෙකක කාලයක් තමාට හිමි ඇමති වැටුප හා මන්ත්‍රී වැටුප ලබා නොගෙන එම මුදල් රාජ්‍ය ණය පියවීම සඳහා යොදන බවයි එහි සඳහන් වැත්තේ. එමෙන්ම ඉදිරි රජයේදී උපරිම කැපවීමෙන් අදාළ තනතුරේ කාර්යක්ෂමව සේවය කරන බවද මෙම දෙවුරුම් ප්‍රකාශයේ සඳහන්. රටේ ජනාධිපතිවරයෙක් සියලු සැප පහසුකම් අයින් කරගන්නවා. හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් මට මොනවත් එපයි කියලා දිවුරුම් පෙස්සමකින් දෙනවා. හර්ෂණ රාජකරුණ ඇමතිතුමත් ඒ දේ කරනවා. බලන්න රට කොයි අතටද යන්නේ? අපි කොයි පැත්තටද යන්නේ? මිත්‍රවරුනි, නිකමට හිතනවද අයියා අගමැති මල්ලි ජනාධිපති අනිත් සහෝදරයා මුදල් ඇමති අනිත් සහෝදරයා කෘෂිකර්ම ඇමති අනිත් සහෝදරයා ඉඩම් ඇමති නෝන වනිතා ඇමති පුතා තරුණ ඇමති වෙනකොට මෙහෙම කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න මුළු රටම සින්නක් කරොප්පුවෙන් Tamanට ලියාගනි. සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි ගුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා මාදුරුවය දකුණු ඉවර සංවර්ධන ව්‍යාපෘතිය අපි වහාම ආරම්භ කරලා මේ ප්‍රදේශයේ ගොවිතැන සරුසාර කරන්නට මාදුරුවය දකුණු ඉවර ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ තිබෙන්නා වූ ගඩොල් කර්මාන්තය ගොඩනගන්නට අපි අද හිත ලබා දෙනවා. අලිමිනිස් තර්ජනය අලිමිනිස් ගැටුම අවම කරන්නට අලිවැට වැඩපිළිවෙල තිරසරව ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ වැව් වමුණු ප්‍රතිසංස්කරණය කරන්නට අපි කටයුතු කරනවා. ඔබතුමන්ලා දන්නවා ගම්මුදා වැඩසටහනෙන් අපි උදා ගම්මාන නිර්මාණය කරා. 16 වෙනිදා ජයග්‍රහණයෙන් පසුව ලංකාවේ වැව් උදාව පටන් ගන්නවා. වැව් උදාව තුල පොළොන්නරු දිස්ත්‍රික්කයේ හැම වැවක්ම අවුරුදු දෙකක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා මුළු රටේම වැව් උදාව තුලින් අවුරුදු දෙකක් ඇතුළත මේ වැව් ටික පිටිසකර කරලා අවසන් කරනවා කියන එක මම සතුටින් ප්‍රකාශ කරනවා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවේ
ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳිරට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා මේ අතර විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙම ප්‍රජාව ජාතික සංවර්ධනයට දායක කර ගැනීම සඳහා වූ ප්‍රඥප්තියට අත්සන් තැබීම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. මෙරට සිටින සියලුම ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සහන සැලසෙන වසර ලෙස 2020 වසර නම් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. ආබාධ සහිත ප්‍රජාව ලක්ෂ 18ක් සිටිනවා. මේ හුදෙක් ජනාධිපතිවරණයක් කේන්ද්‍ර කරගෙන කරන්නා වූ සම්මුතියක් නොවේ. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මේ ප්‍රඥප්තිය තුළ තිබෙන්නා වූ ඔබතුමන්ලා සතු ඒ සියලූම අයිතිවාසිකම් මෙහි සඳහන් වෙලා තිබෙන මේ සියලූම වගන්ති නෛතිකව ක්‍රියාත්මක කරන්නට මම බැඳිලා සිටිනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ විෂය පිළිබඳව විශේෂ ජනාධිපති උපදේශකවරයෙකුත් මම වහාම පත් කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන. මම විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල තුළ සියලුම රූපවාහිනී නාලිකාවල ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ පරිවර්තකින් ඇතුළත්ව ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට නෛතික නීති රාමුවක් අපි නිර්මාණය කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ආබාධ සහිත ප්‍රජාවගේ ඒ අයගේ අවශ්‍යතා වලට සහන සැපීමේ වර්ෂය හැටියට 2020 වර්ෂය මම නම් කරන්නට මේ අවස්ථාවේ කටයුතු කරනවා.